பேராதெனிய விஸ்வவித்தியாலய சமூக கவர்மெண்ட் சகாஸ் கல பரிசன வார்த்தாவே துங்கனி வெலும அது எலிதக்குனா ஏ பண்டார நாயக அனுஸ்மரண ஜாத்தியாந்தர சம்மந்திரண சாலாவேதி දෙස්විදෙස් ආරාධිතින් ඇතුළු සම්භාවනීයන් පිරිසක් මේ අවස්ථාවට සහභාගී වුණා. ගම්මැද ගේන් ගෙට නවතම වාර්තාව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය තිලක් බණ්ඩාර මහතා විසින් උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතාට පිරිනමනු ලැබුව අතර ඔහු ඒ කැපිටල් මහරජා සංවිධානයේ කළමනාකරණ අධ්‍යක්ෂ සශී රාජමහේන්ද්‍රන් මහතාට පිළිගැන්වුවා. දුරබැහැර ප්‍රදේශවලින් පැමිණ සිටි ගම්මැද සවිය සමාජිකයන් කිහිප දෙනෙකුද මෙහිදී තම අත්දැකීම් විස්තර කළා. මේ ඉංජිනේරු මහත්තයෙකුගෙන් උදව්වක් ඉල්ලුවාම මට දුන්නේ. ඒකෙන් දුකක් හිතෙනවා. සිරස ගම්මැද්දට බොහොම අපි ඉතාම සාර්ථක මේ වැඩසටහනට අවතීර්ණය වුණා. වැඩසටහනේ විශේෂත්වය තමයි ප්‍රශ්න තියෙන තැනට ගියන්නත් ප්‍රශ්න හඳුනා ගන්නත් ප්‍රශ්න හඳුනාගෙන එය අදාළ බලධාරීන් වෙත යොමු විය යුතු පුද්ගලයන් වෙත යොමු කිරීමත් එතනින් නොනැවති නිවුස් ෆස්ට් ටීම් එකට හැකි ආකාරයට විසඳුම් සොයා දීමත් මේ වැඩසටහනේ විශේෂ ලක්ෂණයක්. මතනම නගරවල අපි දකිනවා ලොකු ලොකු වාහන තියෙනවා. නමුත් ගම්වලට යනකොට තාමත් සමහර ගම්මානවල ලංකාවේ අර තවලම කියලා කියන හරක්ගෙන් බඩු ගෙනියන තැන් දකින්න ලැබෙනවා. මට පෙනුණා මේ ලබාගත් තොරතුරු වල දැක්කා අපේ ලංකාව කෘෂිකාර්මික රටක් වුණත් කෘෂිකර්මාන්තයෙන් ගාමීය ප්‍රදේශවල මිනිස්සු ඉවත්ව යන බව. This movement was born in the mind of one man. ගම්මැද්ද සංකල්පය දශකයකට පෙර තනි පුද්ගලයෙකුගේ මනසක ඉපැදෙනු සංකල්පයක්. ඒ සීමා සහිත කැපිටල් මහරජා සංවිධානයේ සභාපති ආර් රාජමහේන්ද්‍රන් මහතාට අපි බොහෝ කාලයක් අරගෙන වංචා දූෂණ පිළිබඳව හෙළිදරව් කරනවා. අපි එහෙම කරද්දී බොහෝ වෙලාවට අපිව තේරුම් ගන්නවා, තේරුම් නොගන්න අවස්ථා තියෙනවා. ප්‍රවෘත්ති බලනකොට අපිට ඇහෙනවා ශ්‍රී ලංකාවේ ණය සීමාව රුපියල් බිලියන 480කින් වැඩි වෙනවා කියලා. ඒක අපිට පිළිගන්න පුළුවන් කාරණයක් නෙමෙයි. රුපියල් බිලියන 6කට ආසන්න පරිපූර්ණ ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා තියෙනවා. ඒ බිලියන 6න් බිලියන 5ක්ම වෙන් කළා තියෙන්නේ අධිවේගී මාර්ග ගොඩනැගීමට ගත්ත ණය පියවන්න. මේවා දැක දැක නිහඬව ඉන්න අමාරුයි. මෙහෙම තියෙද්දි පාන් කෑල්ලක් කන්නවත් විදිහක් නැති මිනිසුන් ඉතාම අමාරුවෙන් ජීවත් වෙනවා. ගම්මැද්ද කියන්නේ කැපිටල් මහරජා සංවිධානයටවත් සිරසටවත් නිවුස් ෆස්ට් වලටවත් කාටවත් අයිති දෙයක් නෙමෙයි. දැන් ගම්මැද්ද අයිති වෙලා තියෙන්නේ ජනතාවට. ඉතින් ජනතාව ගම්මැද්ද ඉල්ලනවා. ඉතින් ජනතාවට කීකරු වෙලා අපි 18 වෙනිදා පටන්ගෙන යලිත් ගෙයින් ගෙට වැඩසටහන හරහා ගම්මැද්ද අපි ගමට අරන් එනවා. We are ready for the launch of the 4th Gammadda door-to-door program. ගම්මැද ගෙයින් ගෙට සිව්වැනි අධිරේ කණ්ඩායම් නායකයින්ට ඉදිරි මෙහෙයුම් කටයුතු දින වශයෙන් බාර දීමද මෙහිදී සිදු කෙරුණා. උත්සවයේ අවසානයේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිනිය මෙසේ අදහස් දැක්වුවා. සිරස ගම්මැද්ද කියන්නේ අපි හැමෝම බොහොම ගෞරවයකින් බොහොම ආචාරවත්ව බලාගෙන හිටපු වැඩසටහනක්. ඇත්තටම අපි රාජ්‍ය නාලිකාව බවට මේ රටේ කටයුතු කරද්දී පෞද්ගලික නාලිකාවක් හැටියට කටයුතු කරන මේ සිරස සත්කාරය වෙනුවෙන් මගේ ආචාරය පුද කරන්නයි මේ අවස්ථාවේ පැමිණියේ.